Shanayakum shanayakum pasam Sindhi sindhi gye bevin Anitya yoye Anitya yoye Anitya yoye Misi istira vasayin Me nama rupa dharmayang Nopavati bevin Anatmayoye Ativim nativim dayin Nevena tevena sobhava ativevin Dukhayoye Anitya dukkha anatta u Me sanskara dharmayo Nitya sukha atma vasayin Vipaka vidimata samartha nuveya Isi shuddha laksanaya Suvasi avabodhakara ganima pinisa Me utum manasikaraya Hetuveva Vasanaveva Hetu vasanamaveva Sadhukyan Sihinuvan upadvagana Vipassana anusasanava kittiyeng Shrubhane Kerala Vidarsana Margihi Sita Thanpatkar Gantha Balapurutvinna Sadhukyan Namutasya Bhagavatu Arahatu Sammha Sambuddhasya Namutasya Bhagavatu Arahatu Sammha Sambuddhasya Namo tassa bhagavato arahato sammā sambuddhassa Anicca-nupassanaṁ bhāvinto nicca-sanyaṁ pajahati-ti-ti Uttum yogi jīvite Vāsanāvantam avasthāvak tamai Vidarsana sanyāvak tamangi Chitta santānehi bhāvitākaran vāsanāvanta vilāva Ehi vidarsana vaseṁ tilakshaneta yomukarala Nāma kayat, rūpa kayat pilibandava Vinvin vaseṁ Beda-beda vidarsana kirimai mihi pilivala. Samastha vasing vidarsana me vasing vedime di. Divunuvicci yogya visin. Samastha khayama nama rupa dvayama. Emanatnang namayat rupayat kiyena kharana dikama. Ikavara minhi karannata samarthai, daksai. आधुनिक योग्या इह मन्य में विन-विन वासीन रूप कोटा स्पेले बांधवा विनम वाडनो विदर्शन आवें अनित्य लक्षणेट योमुकरनो अनात्म लक्षणेट योमुकरनो दुःख लक्षणेट योमुकरनो मेविदिंग विंग-विंग वासीन अनित्य दुःख अनात्म लक्षणत्रय रूप संबंधिंग अटविशि रूपे के रहिम बालनो एटिक सर्व संपूर्ण वासिंग परिभाविते एट संताने पत्करगत्ते हैं पश्चि नाम कोटसतत विन-विन वासिंग गानो वेदना संन्यास संकार विन्यान किएन मै अरूपी धर्म
විදර්ශන ප්‍රඥාවට එකවරම ගෝචර වන්නේ නැහැ. ආචාර්යයන් වහන්සේලා දක්වලා තියෙන්නේ එක එක යෝගීන්ගේ දැනීම් වැඩිම් විවිධයි වෙනස්කම් තියෙනවා. තනිසා ඒ අධ්‍යක්ීම් පිළිබඳවත් ඔවුන්ගේ ඒ කියන්නේ සංසාරයේ භාවිතමේ సంతానවල අධ්‍යක්ීම් මේ කියන්නේ. පෙර සසර පුරුදු බුහුණු කරපු භාවිතමේ අධ්‍යක්ීම් තියෙනවා. ඒ අනුව අධ්‍යක්ීම් විවිධාකාර වෙන්න පුළුවන්. සමහර වෙලාවට විදර්ශනා භාවනා අරමුණක් ගත්තාම ඒ විදර්ශනාව කියන සුවිශේෂී මාතෘකාව හැම කාණ්ඩයකටම යොදන්න පුළුවන්. දැන් අපි මේ ආයතන හයින් යම් ආයතනයකට යොදන්න පුළුවන්. චක්ඛායතන විදර්ශනාව, සෝතායතන විදර්ශනාව කොහොම වෙන වෙනම ගත්තාම විදර්ශනාව කියන තනි වචනයෙන් කියන්නේ ඒ පිළිබඳව මෙනෙහි කිරීම ත්‍රිලක්ෂණයට යොමු කරලා. ඊළඟට ධාතු පිළිබඳවත් ගන්න පුළුවන්. සතර මහා ධාතුන්ගෙන් පඨවි ධාතුව පිළිබඳ විදර්ශනා කිරීම. ආපෝ ධාතුව පිළිබඳව විදර්ශනා කිරීම. තේජෝ ධාතුව පිළිබඳව විදර්ශනා කිරීම. වායෝ ධාතුව පිළිබඳව විදර්ශනා කිරීම. එදිනෙදි විදර්ශනා කිරීම කියන්නේ ත්‍රිලක්ෂණයට සුද්ධ ලක්ෂණයට හිත යොමු කරලා මෙනෙහි කිරීමයි නැවත නැවත භාවිතා කිරීම. ඔය විදිහට ධාතු පිළිබඳව ආයතන පිළිබඳව කලින් විස්තර කළා වගේ වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ පිළිබඳව මෙනෙහි කරන්නට ත්‍රිලක්ෂණයේ නැමැති සුද්ධ ලක්ෂණ වලට යොමු කිරීම. එන සුද්ධ ලක්ෂණය කියලා ආචාර්යයන් වහන්සේලා හඳුන්වා දීලා දෙන්නේ ඊන්හා තවත් නම් බෙදන්න වෙන් කරන්න බැරි නිසා. සුද්ධාෂ්ටකය කියලා අපි ඉගෙන ගන්නවා. වර්ණ ගන්ධ රස ඌජා කියලා හතරක්. ඒකට උපාදාය කියලා කියනවා. මහා ධාතු රූපෙම නැත්තම් මහා භූත රූප හතර. පඨවි මහා භූත රූපය. ආපෝ මහා භූත රූපයක්. තේජෝ මහා භූත රූපයක්. වායු කියන්නේ මහා භූත රූපයක්. භූත කියන්නේ පහළ වූ කියන එක, පහළ වන්නා කියන එක, පහළ වෙනවයි කියන අර්ථෙත් ගන්නවා. එතකොට ඒ මහා භූත රූපයන්ට අනුග්‍රහ දක්වමින් ඒ භූත රූප පහළ කරවීම සඳහා මූල පදාරතයට කියනවා උපාදාය කොටස කියලා. අනුග්‍රහ ආශ්‍රය දක්වන කොටස. ආසේවන ප්‍රත්‍යය කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය විදිහට විශේෂයෙන්ම විදර්ශනාව කියලා කියන පොදු මාතෘකාව ඔස්සේ අපිට එකිනෙකට හැම කරුණකදීම නාම කොටසත් රූප කොටසත් බෙද බෙදා ඒනුත් වෙන්වෙන් වශයෙන් සුද්ධ ලක්ෂණයට හිත යොමු කරලා අවසාන අන්තයේ වශයෙන් එහි තියෙන ශූන්‍යතහ ලක්ෂණය තමයි අපි අඳුනගන්නේ. කිසිවක්ම එහි නැති බව යම් අවස්ථාවක යෝගීන් ඒ මානසිකාරය තුළ, ඒ කියන්නේ විදර්ශනා මානසිකාරය තුළ දකිනවනම් අන්නේ තමයි විදර්ශනාවෙහි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය අවසන්. අර මුල් අවස්ථාවේදී මා විස්තර කළා කෙටියෙන්. උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, භයතුපට්ඨානේ ඥානය ආදි වශයෙන් විස්තර කළා කෙටියෙන්. අවසානි ගෝත්‍ර භුඥානය, සෝතාපන්න ඵල චිත්තය, සෝතාපන්න ඵල සිත. එතකොට මේ හැම කාරණීකුදුම යෝගියාගිහි බාහිර පිරිසිදුකම, බාහිර වශයෙන් කාය විවේකය වුවමනාම කරන කාරණයක්. කාය විවේකය කියලා කියන්නේ නහල කියලා අතපය ආදී පිරිසිදු කර ගැනීම නෙමෙයි, ඒවා උපචාර ධර්ම. බාහිර වශයෙන්
වැඩ වැඩි කරගන්න නැතිව අල්ප ස්වල්ප වූ කෘත්‍යයෙන් යුක්තව වැඩ අඩු කතා අඩු භාවනා අරමුණට නැමුණු සිත් බහුල සිතක් ඇති යෝගී මේ ජීවිතයක් අවදීන් ඉන්න සෑම වෙලාවකම යොමු කරගත් සිතක් තියෙන කෙනාට එතකොට පරිකර්ම සමාධිය ආදී සමාධි මට්ටම් දියුණු වෙනවා පරිකර්ම සමාධිය කියලා එතන කියන්නේ ආසනාංග ගත වුණායන් පස්සේ ඒක හිටගෙන වෙන්න පුළුවන් සක්මන වෙන්න පුළුවන් පරයන්කේ අර්ධ පරයන්කේ වෙන්නට පුළුවන් ආසනාංක ගත වුණායන් පස්සේ ඉතාම ක්ෂණික ක්ෂණික වශයෙන් ක්ෂණිකතාවයක් විදිහටම තමන්ට තුවටං චිත්තං සමාධීති වහාම හිත සමාධිමත් වෙනවා බාහිර අරමුණු වලින් බාධා රහිතව එනිසා තමයි කතාව අඩු කරන්නේ කතාව වැඩි වෙනකොට චිත්ත සංඛාර බහුල වෙනවා ඒ චිත්ත සංඛාර බහුල වෙනකොට වචී සංඛාර බොහෝමයක් වැඩ කරන්නේ චිත්ත සංඛාරය බහුල වුණාම එහෙනම් වචී සංඛාර අඩු වෙන චිත්ත සංඛාර බොහෝම සහැල්ලු බවට පත් වෙනවා ඒ නිසා කතා කිරීම යෝගීන් තමන්ට බාධාවක් වශයෙන් සලකන්න කියලායි කර්මස්ථාන ආචාර්ය පූර්වාචාර්යයන් වහන්සේලා උපදෙස් දෙන්නේ භාවනා වඩන කොට ඉතාමත් අඩුවෙන් කතා කරන්න ඕනේ ඉරියව් පිළිබඳව සිහිය පවත්ව ගන්නත් බැහැ නේද කොට තමන් නැගිටිනකොට සිහියෙන් නැගිටින බව තමන් අතපය විහිදුවනකොට සිහියෙන් අතපය විහිදුවන බව දකින්න බැහැ එතකොට මොකද කතා කර කර නැගිටිනකොට නැගිටීමේ කියන සිහිය නැති වෙලා යනවා කතා කර කර ඇවිදිනකොට සක්මන පිළිබඳව සිහිය නැති වෙනවා එනිසා තමයි එක කරුණක් පාසා හිත පිහිටවන්න කියලා කියන්නේ කතා කරනකොට මේ කතා කරන බව ඇවිදින බව වාඩි වෙන බව අතපය දිගාරින බව ආහාර අනුභව කරන විදි ආදී ඒ හැම අරමුණකදීම තමන්ගේ හිත සිහි පිහිටවන්නම් වාග් ద్వාරය බොහොම සංසුන් වෙන්න ඕනේ. එදිරි සිහි පිහිටනවා. ඇවිදගෙන යනකොට මේ ඇවිදගෙන යනවා සක්මන මේ කියලා හිතන්න ඕනේ. නැගිටිනකොට මේ නැගිටිනවා. සාමාන්‍ය විදිහට ඔය කියන්නේ. විදර්ශනාව දියුණු කරගෙන යන යෝගියා මෙද හරියට එනකොට නැගිටිනවා කියලා හිතන්නේත් නැහැ. ස්කන්ධ එච්චරයි. ඊට කලින් පියවරේදී මේ ස්කන්ධ පංචකයක් ඔසවනවා. වායු ධාතුවේ ආධාරයෙන් ස්කන්ධ පංචකයක් ඔසවනවා. කවුරුත් උස්සන කෙනෙක් නෑ. වායු ධාතුවේ ආධාරයෙන් ස්කන්ධ ධාතුවක් සොලවනවා. ඇවිදිනකොට. දර පුද්ගලියෙක් නෑ ආත්ම සංඥාවක් මොකුත් නෑ. බලන්න කොච්චර දියුණු වෙලා යනවද එතන සත්ව පුද්ගල ආත්ම ස්වභාවයෙන් පරිබාහිරයි. ඒ තැනට පත් වෙන්නට අපේ හිත පින්වත්නි අර මූලික පන්තිවල හික්මවා ගන්න ඕනේ. බොහොම රසවත්. විදර්ශනා භාවනාව කියලා කියන්නේ බොහොම රසවත් ආහාරයක් වගේ. සමතයානික භාවනා කර්මස්ථාන වඩලා හිත සංසුන් කරගත්තම සංසුන් වෙච්ච කායික මානසික ඇවතුම් පැවතුම් මුල් කරගෙන අර විදර්ශනා ගැඹුරු අරමුණු හිත හොඳින් බදලා අල්ල ගන්නවා. පිරිසිදු පවිත්‍ර සුදු රෙදි කඩකට පඳු පෙව්වහෙන් පස්සේ හොඳට ඒ පඳු ටික අල්ල ගන්නවා. අන්න ඒ වගේ තමයි තදංග ප්‍රහාණයම නැත්නම් සමත යානික වශයෙන් භාවනා වඩලා රාගාදී අරමුණු තදංග වශයෙන් යටපත් කළ හිතට බොහොම හොඳට විපස්සනා මනසිකාරයේ වැඩෙන්න පටන් ගන්නවා. ඒක වටිනා වාසනාවන්ත භාග්‍යවන්ත අවස්ථාවක් යෝගී ජීවිතේ. ඒ නිසා විදර්ශනා භාවනා වැඩිම සඳහා
බලවත් ඡන්දයක් බලවත් ප්‍රීති චිත්තයක් අපි උපදව ගන්නට ඕනේ රසවත්ම කොටස තමයි විදර්ශනා භාවනා මනසිකාරය විපස්සනා මනසිකාරය වඩනකොට සියලුම බාහිර අරමුණු බැහැර වෙලා යනවා ඒකයි වටින දේ සැබවින්ම විදර්ශනා මනසිකාරයේදී අපිට සමාපත්තියකින් වැඩ ඉන්නවා වගේ දැනීමකුත් ඇති වෙනවා මේ දිනු වෙන්න කලින් ඉතින් ඒකයි මේ විපස්සනා පිළිබඳ වර්ණනා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා ඒ නිසා අපි මේ මොහොතේදී මම මාත්‍රිකා කෙටියෙන් තැබුවා අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඤං පජහති කියලා අනිච්චානුපස්සනං අනිච්චානුපස්සනාව සත්තානුපස්සනාවෙහි පළවෙනි අනුපස්සනාව අනිත්‍ය සංඥාව අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඤං පජහති අනිත්‍ය පිළිබඳව මනසිකාර කරනකොට ස්වභාවයෙන්ම නිට්ඨ සංඥාව බැහැර වෙලා යනවා. ඒක අමුතුවෙන් බැහැර කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉමස්මින් ලෝකේ මේ ලෝකය හැම මොහොතකම පුහුදුන් සත්වයා නිට්ඨ සංඥාවෙන් තමයි ගන්නෙ. රූපං ආදි වශයෙන්. එතකොට මෙන්න මේ නිත්‍ය සංඥාවෙන් ගන්න ලෝකය දක්වන ලෝකය පිළිබඳව අනිච්චානුපස්සනං වහවෙන්තු දැන් රූපය වනාහි රූපය මේ ලෝකේ නිත්‍යයි කියලා හිතන වැරදි දෘෂ්ටිය ගත්තපු සාමාන්‍ය කෙනෙකුට පුද්ගලයෙකුට නිත්‍ය 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 වශයෙන් රූපය දකිනවා ඒ රූපය නිත්‍යයි කියලා හිතනවා නෙමෙයි तमंगे मे रूपकाय पीले बांधव ऐगे दड़ी एलम बेलम बंदीम एलिम तीन निशा ये रूपे विनश्विन रटाव दिश या पीलिगण कमति ने ये रूपे विनसट या बहु शोक करनवा ये रूपे विनश्वी अनकुट या बहु सिंह धूमनस्येट पात्र दुकट पात्र नो ये आदिवासी दकिन या रूपे नित्यवासी या हितें अलगने इन निशा ये स्वभाव अतिवेन इन අනිච්චානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඤං පජහති. දයානිප්පත තමයි අනිච්චානුපස්සනං භාවෙන්තෝ කියන වචනයේට නිච්චානුපස්සනං භාවෙන්තෝ කියලා තමයි අපි ගන්නේ පුරතඥාන අය. එතකොට මේ ලැබෙන ප්‍රතිඵල ලොකුම අනිප්පත්තට හැරෙනවා. ඒ නිසා තමයි අනිත්‍ය සංඥාව වඩනකොට නිත්‍ය සංඥාව ස්වභාවයෙන්ම බැහැර වෙලා යනවා. ශබ්දයක් ඇහුණත්, රූපයක් දැක්කත්, ගඳ සුවඳක් තමන්ට අග්‍රහණයට පැමිණියත්, නොඑක් විදිහේ රස වර්ග ජීවහා විඥාණයට දිවට වැටිලා ඒව පිළිබඳව ඇති මානසිකාරය, ඒ සියල්ලම අනිත්‍ය සංඥාවෙන් වඩනකොට ඒ තියෙන නිත්‍යයි කියන ආස්වාද ස්වභාවයේ ස්වභාවයෙන්ම අපේ හිතින් බැහැර වෙනවා හිත අල්ලන්න දෙන්නේ නැහැ නැත්තම් ඒ කිසිවක් අනිත්‍ය වශයෙන් සංඥාව වඩන්නේ නැති වුණාම වෙන්නේ ස්වභාවයෙන් වැඩෙන්නේ නිත්‍ය සංඥාව ඒක සාමාන්‍ය තත්ත්වයක් දැන් සමාල්ලාට හිතනවා අපි ඒව තදින් බලවත් වල්ලගෙන නැහැ නිසා ඒක නිත්‍ය අනිත්‍ය සංඥාවෙන් හිතන්න ඕනේ නැහැ එහෙම නෙවෙයි අපි ඒක හිතන්නේ නැති වුණාට නොහිතන අනිත්‍ය සංඥාව නොහිතන හැම මොහොතකම වැඩෙන්නේ නිත්‍ය සංඥාව. රූප ගැනත් එහෙමයි, ශබ්ද ගැනත් එහෙමයි. රස ස්පර්ශ ධර්ම කියන මේ හැම අරමුණකදීම එහෙමයි. ඒ නිසා අපි ආයාසයක් යොදන්නට ඕනේ අනිත්‍ය සංඥාව වඩන්න. එහෙනම් අනිත්‍ය සංඥාව වඩන්න වඩන්න රූපයේ පිළිබඳව තියෙන රූපයේ ආදී ඔය අරමුණු පිළිබඳව වැඩෙන අයෝනිසෝ මනසිකාර සිතුවිලි ඔක්කෝම යටපත් වෙන්න පටන් ගන්නවා ඒකත් තදංග ප්‍රහාණයට වැටෙන්නේ මුලින් ඒ බලවත් යටපත් වෙලා යනවා ඒ රූප පිළිබඳව තියෙන ආශාව සියල්ලම යටපත් වෙනවා ඒ සඳහා දැඩි උත්සාහයක් දරන්නට ඕනේ එක එක කෙනාගේ තියෙන යෝගීන්ගේ ආත්ම ස්වභාවත් හොයාගෙන දැනගෙන
चरित स्वभाव पीली बांधो अडवेडिका येवन तबाई मे खराने तेनिसा लोतुरा तथागत सर्वज्ञ सम्मा संबुदुरजान वहंसे पहदा देशना कलामे संकार एमनेत्तं मे संस्कारयं पिलिबंदव अनित्य संज्ञाविन यम किसी योगियेक वडनवनं अन्नि योगिया आनिसंस मिलवम दहायक लबनवा साधु साधु कोच्चर यहापात आनिसंसद दहायक लबनवा පළවෙනි එක තමයි මේ විදර්ශනා භාවනාව වඩන විදර්ශනා භාවනා චිත්තයක් උපදවාගෙන වාසය කරන යෝගියා අනිත්‍ය ලුහු බඳිමින් වික්ෂිප්ත බවට පත්වන්නේ නැහැ. ඒ කියන්නේ අනිත්‍ය කියන කාරණය නিত্য සංඥාවෙන් ලුහු බැඳ බැඳ ගිහින් මුලාවට පත් වෙන්නේ නැහැ කියන එක. එහෙනම් පළවෙනිම ආනිසංසය කොච්චර වටිනා ආනිසංසයක්ද? නিত্য සංඥාව පස්සේම ලොහු බැඳ බැඳ ගින් නෑ. එහෙම කිව්වට ටිකක් හරි ඇති, පොඩ්ඩක් හරි ඇති. ඔය අනිත්‍යයි කිව්වට පොඩ්ඩක් හරි උතන රසයක්, චුට්ටක් හරි ඇති කියලා හිත හිතා අර අනුසේ වශයෙන් හෝ සිතක් පහල කරන්න යන්න ලැබෙන්නේ නෑ. අනිත්‍ය සංඥාවම තමන්ට වැටහෙන්න පටන් ගන්නවා. සාදු සාදු සාදු. කොච්චර භාග්‍යයක්ද ඒක? කොච්චරම් වටින දෙයක්ද? කෝටියක් වත් දීලා ගන්න බැරි තරම් ලාභයක් එතන ඇතු වෙනවා. කලබල නැහෙනේ. ඒ නිසා ඔන්නේ විදර්ශනා වැඩි වීමේදී මේ මා කියන්නේ මාර්ග සිත් ලබන්නත් කලින් අපිට ලැබෙන ආනිසංසයක් 10ක් තියෙනවා කිව්වනේ. එහෙනම් අනිත්‍ය සංඥාව මනවින් වැටහෙනවා. අතීතාදී අරමුණු ගැන. දැන් අතීතය කියත්තාම අතීතයේ දැකපු රූප තියෙනවා. අතීතයේ අපි කතා බස් කරපු කතා බස් පිළිබඳ මතකයන් අපට තියෙනවා. අතීතයේ රස විඳපු ස්පර්ශයන් පිළිබඳව අපට අත්දැකීම් තියෙනවා. අතීතයේ නොයෙක් විදි අරමුණු වශයෙන් ධර්මාරම්මන වශයෙන් තිබිච්ච තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා කියනෝනේ. ඒ ඔක්කොම මේ කැලම තමයි මේ විස්තර කරන්නේ. එහෙනම් රූපාදී අරමුණු පිළිබඳව අතීතයේ ලෝ බැඳ බැඳ ගිහින් ඒවා නিত্য සංඥාවෙන් කොයි තරම් දුරට අපි වැඩුවද? නিত্য සංඥාවෙන් මේ අනිත්‍ය සංඥාව නැමැති ආයුධයෙන් අර නিত্য සංඥාව නැමැති සතුරු ධර්ම සියල්ලම සුනිසුනු කළ දානවා. එහෙනම් අනිත්‍ය සංඥාව නැමැති ආයුධයෙන් නিত্য සංඥාව කපල දානවා. කොච්චර වාසනාවක්. එතකොට ඒ හිතක් පහළ වෙනවා අතීතය පිළිබඳව. අතීතයේ සංස්කාර කියලා කොටම කියන්නේ හටගත්තේ වා චේතනානි. ඒ සියලුම අරමුණු පිළිබඳව යටපත් වෙලා ලුහු බඳින්නේ නැති අනිත්‍ය සංඥාව කියලා තමන්ට වැටහෙන්න පටන් ගන්නෝ. ඒ අරමුණු ගැන අනිත්‍යයි කියලා කෙනෙක් බැන්න නම්, දුස් කිව්වා නම්, නිඳා කරා නම්, ඒක ගැටීම් වශයෙන්, ඊළඟට ඇලීම් වශයෙන්, ප්‍රියයි මනාපය ආදී වශයෙන් කියපු වචන දැකපු රූපාදී ඒ සියලුම මෙතනදී ඇලීම් ගැටීම් දෙකම බාහිර වශයෙන් ප්‍රහාණය වෙනවා තදංග වශයෙන්. ඒක ලොකු වාසනාවක්, යෝගීගේ ජීවිතේ වටිනාම අවස්ථාවක් සාදු කියන්න. ඊළඟට අනාගත වශයෙන් පැතුම් වලින් කම්පාවට පත් වෙන්නේ නැහැ කියලා දෙවෙනි ආනිසංසය මෙලොවම ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එන අනාගත පැතුම් වලින් පිරීලා තමයි අපේ ජීවිත පවතින්නේ හැම කෙනෙකුගේම. අනාගතය පිළිබඳව ප්‍රාර්ථනාවක් අපි කාටත් තියෙනවා. ලෞකික ජීවිතවල නම් සීමා රහිතව තියෙනවා. සීමා රහිතයි. ගෙයක් හදා ගන්න ඕනේ. මේ විදිහට ගේ සකස් කර ගන්න ඕනේ, සැලසුම් කර ගන්න ඕනේ කියලා මුලින් හිතනවා. ඊට පස්සේ සැලසුමට අනුව අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගන්න ඕනේ කියලා හිතනවා. මුදල් සොයනවා. මේ කාමරයේ නිදන කාමරයේ, මේ ආහාර ගන්න කාමරයේ, මේ විවේක කාමරයේ, මේ කාමරයේ තමයි මේ ආදි වශයෙන් ඊළඟට වෙන් කරනවා. ඔන්න බලන්න එකිනෙකට වැඩි වෙලා ඊළඟට සම්පූර්ණයෙන් පොළවට ටයිල් අල්ලන්න ඕනේ, වහලට සිවිලිමක් ගහන්න ඕනේ ආදි වශයෙන්. ඔහොම දැන් ඔන්න ගිහ ගෙදර බලාපොරොත්තු. ඊළඟට ගිහ හදලා සම්පූර්ණ ඉවරයි. ඊළඟට මේ ගෙදරටම ගැලපෙන විදිහ වාහනයක් ගන්න ඕනේ. එකක් ටිකක් මිල
තමන්ගේ මට්ටමට වඩා ටිකක් වැඩියෙන් ගන්න පුළුවන් නම් එහෙමත් ටිකක් වැඩි කරලත් හිතන අවස්ථා තියෙනවා. එතකොට තමන්ගේ අතේ තියෙන මුදලට වැඩිය ණයක් වෙලා හරි වාහනේ ගන්න ඕනේ. ඔවගේ ඉතින් එකිනෙකට වැඩි වෙලා යනලට ඒ වාහනය ගාල් කරන්න මොකක් හරි මඩුවක් හදන්න ඕනේ, ගරාජ් එකක් හදන්න ඕනේ, ඒක මෙහෙමයි හදන්න ඕනේ. ඒකට මේ වගේ සිවිලිමක් මේ වගේ වහලක් තමයි දාන්න ඕම උම එකිනෙකට අතරක් නැහැ. දැන් ඉතින් යනවා ඉස්සරහට. ඉතින් ගිහි ගෙදර ගැන ඉතින් කියන්න ඕනේ නැහැ. ඊළඟ අලුත් විවාහ වෙච්ච ජෝඩුවක් නම් දරුවෙක් හදන්න ඕනේ. ඒ දරුවා දුවෙක් උනොත් දාන්නේ මේ ඉස්කෝලේට, පුතෙක් උනොත් දාන්න ඕනේ මේ ඉස්කෝලේට. ආදි වශයෙන් එහෙම මවනවා ඉතින් අරමුණු. ඉතින් මේ මම කියන්නේ අනාගත පැතුම් වලින් පිරිච්ච ජීවිතයක්. ඒ කියන්නේ මිනිස්සයා මේ ලෝකේ ජීවත් කරවන්නේ ප්‍රාර්ථනා එක්ක කියනවා. අරමුණුත් එක. බලාපොරොත්තු තමයි ජීවිතය කියන්නේ. නං ජීවිතයක් ජීවත් කරවන්න බලාපොරොත්තු තියෙන්න ඕනේ. ජීවිතයක් මට තව දුරටත් දිගින් දිගට ඕනේ නැහැ කියලා කල්පනා කරන ඥානවන්තයා බලාපොරොත්තු අඩු කර ගන්නවා. එනම් බලාපොරොත්තු අඩු වෙන්න ජීවිතේ පවත්වා ගන්න බැරි වෙනවා. ඉදිරි අනාගත පුනර්භවය දීර්ඝව පවත්වා ගැනීම සඳහා බලාපොරොත්තු රහතන් වහන්සේට බලාපොරොත්තු නැහැනේ. උන්වහන්සේලාට බලාපොරොත්තු නැහැ. ප්‍රාර්ථනා මුකුත් නැහැ. ඔගින්ට තියෙන බලාපොරොත්තුවක් ඒකත් තේරුම් ගන්න ඕනේ. ඒකත් ප්‍රශ්නයක් වශයෙන් අහන්න පුළුවන් නිසා මම කියන්නේ. දැන් මේ භාවනාව ගැන තියෙන භාවනාවේ මම පළවෙනි ධ්‍යානයටපත් වෙන්න ඕනේ, ද්විතීයික ධ්‍යානපත් වෙන්න, තෘතීයික ධ්‍යානයටපත් වෙන්න, චතුර්ථ ධ්‍යානයටපත් වෙන්න ඕනේ. මම ධ්‍යානයටපත් වෙන්න ඕනේ සූත්‍ර ක්‍රමය අනුව බැලුවම. ඊළඟට මම සමාපatti උපදව ගන්න ඕනේ. ඒ යෝගීන්ට ඇති වෙන අදහස්නේ. ඊළඟට මේ සමාධි මට්ටම් වල මං වාසය කරන්න ඕනේ මම හිතනවා. ඊළඟට මම මාර්ගඵල චිත්තයක් උපදව ගන්න ඕනේ ඔහොම හිතනවා. මේවත් බලාපොරොත්තු තමයි. හැබැයි මෙතන ලොකු වෙනසක් තියෙනවා. ආධ්‍යාත්මික බලාපොරොත්තු කියලා කියන්නේ සංසාරයෙන් නිදහස් වීම පිළිබඳව කරන උත්සාහයක්. සංසාරයෙන් නිදහස් වීම, දුකෙන් නිදහස් වීම පිළිබඳවත් අපිට බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. දැන් අපේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයක්. අපේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයක්. ඒ ආධ්‍යාත්මික ජීවිතයේ සඵල කරගන්න නම් ආධ්‍යාත්මිකව ලබන සුවය පිළිබඳව, සැනසීම පිළිබඳව අපේක්ෂාවක් තියෙන්න ඕනේ. ඒ අපේක්ෂාවෙන් අවසන් වෙනවා. එන නිබ්බානං පරමං සුඛං උතුම්ම සැපේ වූ නිවන අපේක්ෂිත වෙතනින් ඒ අන්ත කොට අපේ අපේක්ෂාවන් සියල්ල ප්‍රහාණය වෙලා යනවා. ඒක උතුම් අමා මහ නිවන කියලා කියනවා. මේ අමා මහ නිවන නැමැති උතුම් අපේක්ෂාව ඇතුවයි මේ අපේ සමත විදර්ශනා භාවනාවන් වඩන්නේ. ඒ නිසා මම මේ විදර්ශනා මානසිකාරයේ වඩන යෝගියෙකුට මෙලව ලැබෙන ආනිසංස 10න් දෙවෙනි ආනිසංසය මම මතක් කළේ මොකන්ද? අනාගතය පිළිබඳව පැතුම් පොදි බැඳ බැඳ යන හිතක් පහළ වෙන්නේ නැහැ කියන එක කොච්චර වාසනාවක්ද? හෙටක් ගැන හිතන්නේ නැහැ කියන එකයි මම කියන්නේ. හෙටක් ගැන හිතILLක් නැහැ. අද දවසේ අවසන් කරන ඔච්චරයි. සාදු සාදු කොච්චර වටිනවද? ඊළඟට තුන්වෙනි ආනිසංසය වශයෙන් පෙන්වලා දීලා තියෙනවා කුසීතකම අනුව හැකුළුණු සිතක් පහළ කරගන්න ලැබෙන්නේ නැහැ කියලා. විදර්ශනා වඩන යෝගියාට දැන් කුසීතකම කිව්වම කුසීත වස්තු පෙන්වන වෙනම ධර්මයේ කුසීතකම කියන්නේ අලස බව, කම්මැලිකම, තීන මිද දෙක වැඩෙන ධර්ම. එනම් මේ කුසීතකම ඇති වුණාම පස්සේ අපේ හිත ඇකිලීමටපත් වෙන හකුලවනවා කියලා කියනවා. හිතේ කිසිම ලෝකෝත්තර ධර්මයක් පිහිටවා ගන්න, පවත්වා ගන්න බැරි වෙනවා ඒ කියන බලන්ට. කුසීතකම කොයිතරම් බරපතල කරුණක්ද? එන්නේ ඒ කුසීතකමෙන් හැකුළුණු සිතක් පහළ වෙන්නේ නැහැම කියලා කියන විදර්ශනා යෝගියා. ප්‍රබෝධයෙන් නිතර ඉන්නේ. කොච්චර වටිනා දෙයක්ද? නිතරම ප්‍රබෝධමත් හිතක් තියෙනවා. මොකද හේතුව විපස්සනාව කියලා කියන්නේ විදර්ශනා අරමුණ තුළ අපි දකින්නේ සුද්ධාර්ථයක්. ජීවිතයේ පිළිබඳ සුද්ධාර්ථයේ භුක්ති විඳින, ඒ රසයේ භුක්ති විඳින යෝගියා නිතරම ඉන්නේ සතුටේ. ඒක සාමිස සතුටක් නෙවෙයි, නිරාමිස සතුටක් කියලා කියනවා. ඒ නිසා කම්මැලි කමක් නැහැ. අලස කමක් නැහැ.
කුසීත කමක් නැහැ. කුසීත වස්තුවෙන් පරිබාහිරයි. හිත ඇකිලීමට පත් වෙන්නේ නැති ප්‍රබෝධමත් ශක්තිමත් බලවත් ආලෝකමත් චිත්තයක් මෙලවම පහළ වෙනවා කියලා තුන්වෙනි ආනිසංසය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සාදු කියන්න. ඊළඟට පින්වත්නි උද්දච්චය ගැන හිතේ නොයෙක් නොයෙක් අරමුණු නිසා විසිරීමට පත් වෙනෝ මේ විසිරීම සිතේ හටගත්තාම උද්දච්චය කරන කොටගෙන එක කුසල් අරමුණක හිත තියාගන්න ඉඩ අරින්නේ නැහැ අය. ආනාපාන සති සමත කර්මස්ථානයක් වෙන්න පුළුවන් වෙනයම් කායගත සති කර්මස්ථානයක් වෙන්න පුළුවන් බුදුගුණ මෛත්‍රී වෙන්න පුළුවන් නමුත් උද්දච්චය අනුව ගියපු සිතේ ස්වභාවය නිතරම වික්ෂිප්තයි හිත විසිරියන හරියට අලු ගොඩකට ගලකින් ගැහවම අලු විසිරෙනා වාගේ මේ හිත එක එක අරමුණෙන් අරමුණට පයින්නෝ අරමුණෙන් අරමුණට හිත පැන පැන වෙනස් වෙනකොට අර ඒකේ හිතේ පහළ වුණා වූ යන් චිත්ත සමාධියක් තුණන ඒකත් පිරිහිලා යනෝ අලුතින් චිත්ත සමාධියක් හටගන්න ඉඩ අරින්නෙම නැහැ එහෙනම් මෙන්න මේ විදර්ශනා අරමුණ වඩන යෝගියාට උද්දච්චය අනුව ගින් දැඩිවගත් සිතක් කවදාවත් ඒ මොහොතේ පටන් පහළ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වාදනවා කරුණු හතරයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පස්වෙනි කාරණේ ඊටාම කරුණාවෙන් පෙන්වන මේ රාගයට අනුව රාගී පාක්ෂික අරමුණු වලට නැමෙන්නේ නැති හිතක් පහළ වෙනවය කියලා උන්වහන්සේ පෙන්වන බලන්න ඒක ලොකුම ආරක්ෂාවක් අපිට සංසාරේ ගී පැවිදි කවුරු වුණත් මේ රාගාදී අරමුණු නිසා හිත ඒ අරමුණු වලට නැමෙන බව ස්වභාවයෙන් යුක්තයි රාග උත්පාදනය සඳහා උපකාර වන ස්ත්‍රී රූපයක් වෙන්න පුළුවන් පුරුෂ රූපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනයම් වස්තු රූපයක් වෙන්න පුළුවන් ඒ රූපයට හිත නැමෙන්නේ නැහැලු මොනම විදිහෙන් නමන්න බෑයි කියනවා නම් රාගාදී අරමුණු අනුව ගියපු දැඩි වෙච්ච හිතකට පහළ වෙන රාගනිශ්‍රිත හිතක් පහළවන්නේ නැ යටපත් වෙලාම යනවා කියලා ධර්මයේ බුදුරජාණන් වහන්සේ ආනිසංස පෙන්නනවා කොච්චර වටිනවද ඊළඟට රාගය පිළිබඳව මුලාවට පත් වෙලා රාගී අදහස් සන්තුප්ත කරගන්න බැරි වුණහම පස්සේ ඒ කියන්නේ තමන් කැමති කාම රාගය කියලා කියනවා මෙතනදී විශේෂ කාරණය රූපාදී අරමුණු වලින් අපේ ආයතන 6 පිනවීම ආස්වාද අපේක්ෂාවෙන් බලාපොරොත්තු වෙන්න පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට යම් කාරණයක් ඉස්මතු වෙලා සිහිය නැති වෙලා ඒ ආස්වාදේ නොලැබෙන වෙලාවේ හටගන්න ව්‍යාපාදේ එනේ තරහ ඇති වෙනවා අන්න ඒ ව්‍යාපාදයට හසු වෙන්නේ නැති මොනම විදිහින්වත් ව්‍යාපාදේ කියන තොණ්ඩුවට අහු වෙන්නේ නැති ව්‍යාපාදය ඉක්මවා යන්න පුළුවන් තරම් මෛත්‍රී බලචිත්තයක් උපදාධනය කරගන්නට විපස්සනා යෝගියාට ශක්තිය ලැබෙනවා කියලා ඒ ආනිසංසයෙන් පෙන්නනවා 6 වෙනි කරුණේ. කොච්චරද බලන්න ඒ එකිනෙකට එකිනෙකට මේ ධර්ම ප්‍රත්‍ය වෙන හැටි. අපි හිතලා නෙවෙයි ඒව වෙන්නේ. එතකොට එහෙනම් රාගාදී අරමුණකට හිත නැමෙන්න ඉඩ දෙන්නෙම නෑ අර විපස්සනා භාවනා මානසිකාරයෙන් දිනු වෙච්ච හිත. ඊළඟට ඒවා නොලැබෙනකොට ඇති වෙන ගැටීමෙන් ව්‍යාපාදයේත් එක ඇදිලා යන්න දෙන්නෙත් නෑ හිත ඒත් යටපත් කරලා දානවා. එකත් මේ විදර්ශනා මානසිකාරයේ ආනිසංසයක් මේ චිත්තඅභ්‍යන්තරයේ ඇති වෙන රසායනික තත්වයක්. ඒ වෙන වෙනම අපි හිතලා වෙන වෙනම කළ යුතු දේවල් නෙවෙයි හිත තුල වැඩෙන ධර්ම කියලා පෙන්වන්නේ. සාදු කියන්. ඊළඟට විශේෂ කාරණා දෙකක් තියෙනවා සද්ධා පඤ්ඤා ඉන්ද්‍රිය යුගලයක් ඒ වගේම විරිය සමාධි කියන මේ ඉන්ද්‍රිය දෙකත් කොම හතරයි. මේවා එකිනෙකට නොයික් මොවමින් අඩු වැඩි වෙන්නේ නැතුව සමව පිහිටන්නට අවස්ථාව ලැබෙනවා. ඒක ලොකු වාසනාවක්. මොකද මේ කියන්නේ විපස්සනා ගොඩක් දියුණු මට්ටම් වලට මේ එනකොටයි මේ තත්වයන් එනවා. සද්ධා සද්ධීන්ද්‍රිය මේ සද්ධීන්ද්‍රිය ප්‍රධානයි කියනෝ මෙතනදී මේ ඉන්ද්‍රිය ධර්මයන් අතර සද්ධීන්ද්‍රිය නැත්නම්
අනිත් ඉන්ද්‍රිය ධර්ම හතරම පවත්වන්න බැරි වෙනවා. එහෙනම් ඉන්ද්‍රිය ධර්ම හතරම බලවත් කරනවා මේ පහටම ප්‍රධාන වෙනවා සද්ධි ඉන්ද්‍රිය. එහෙනම් සද්ධි ඉන්ද්‍රිය තමන්ගේ ඊටාම පිරිසිදුව පවත්වාගෙන ඊළඟට ඒ සද්ධි ඉන්ද්‍රිය පඤ්ඤී ඉන්ද්‍රිය කියන කාරණා දෙක එකට සමානව හිත මිත්‍ර ධර්ම දෙකක් වශයෙන් වැඩෙන්න වැඩෙන්න යහපැත්තෙන් වැඩෙන අනිත් ඉන්ද්‍රිය ධර්ම දෙකක් නොඉක්මවා එකට සමානව පිහිටනවා ඉන්ද්‍රිය ධර්ම හතරක් බලවත් වෙනවා ඉන්ද්‍රිය ධර්ම පහම සමාන වෙනකොට ඒ යෝගියාගේ වාසනාවන්තම අවස්ථාව උදා වෙනවා සෝතාපන්න ඵල චිත්තය ගැන කියන්නේ ඒක ලොකු දෙයක් විදර්ශන වැඩිමේ ආනිසංස පෙන්වන්නේ ඊළඟට නවවෙනි කාරණේදී දැන් ඔය කියපු කරුණු දෙක සද්ධාදී ඉන්ද්‍රිය පහම අනිත් තව කරුණක් කියන්නට ඕනේ ගමතක වුණා මේ ඉන්ද්‍රිය ධර්ම පහම අරමුණක් පැමිණි කල්ලි එකම කෘත්‍යයකට යොමු වෙනවා එකම කෘත්‍යය කියන්නේ දැන් හිතමු ශබ්දයකින් වෙන්න පුළුවන් රූපාදීයකින් වෙන්න පුළුවන් මොන විදි අරමුණක් ආවත් විපස්සනාවට යොමු වෙන්න ඕනේ කියලා අරමුණක් වැඩ කරනකොටම මේ ඉන්ද්‍රිය ධර්ම පහම එකට හිත මිත්‍ර වෙනවා වීරියක් එකඟකමක් ප්‍රඥාවක් ඒ පිළිබඳ සද්ධාවක් සමාධිය ඒ ටික ඔක්කොම එකට එකතු වෙනවායි කියනවා හිත මිත්‍ර හමුදාවක් වාගේ හමුදා ප්‍රධානීය අනක් දෙනකොට සියලුම සෙබළුන් එක වචනින් අවනතයි අන්න ඒ වගේ මේ විපස්සනා මානසිකාරයේ වැඩු යෝගියාගේ හිතට අරමුණක් පැමිණි කල්ලි ඒ ආධ්‍යාත්මික අරමුණ සාධනය කර ගැනීම සඳහා එකම කෘත්‍යයකට මේ අරමුණු එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම පහම ගොනු වීමේ ශක්තියක් උපදිනවා කියලා හඳුන්වනෝ දැන් සමහර වෙලාවට අපිට සද්ධාව ඇති වෙලා සද්ධි ඉන්ද්‍රිය බලවත් වෙලා ඊළඟට එහි ආනිසංස දැනගත් ප්‍රඥී ඉන්ද්‍රියත් හොඳට බලවත් වෙලා සමාධි ඉන්ද්‍රියත් යම් පමණකට බලවත් වෙලා ඉන්න වෙලාවේ වීරි ඉන්ද්‍රිය දුර්වල වෙන්න පුළුවන් අනේ දැන් බෑ දැන් මේ වෙලාවේ අමාරුයි දැන් ඕන්නේ දැන් සද්ධාවත් හොඳට තියෙනවා ඒ ආනිසංස පිළිබඳවත් වැටහිම ප්‍රඥාව තියෙනවා පඤ්ඤී ඉන්ද්‍රිය හරහා එනෝ ඒ පිළිබඳව සමාධිමත් බවකුත් තියෙනවා හැබැයි වීරිය ඉඩ දෙන්නේ නැහැ වීරේන්ද්‍රීට දෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මට බෑ. හෙට උදේට කරනවා. එහෙම. එතකොට වීරේන්ද්‍රිය බලවත් වෙයි දෙන්නේ නැති වුණොත් අර ඉන්ද්‍රිය ධර්ම ටික පවත්වා ගන්නට බැරි වෙනවා. මොකද වී චිත්ත වීරිය ඇති වෙන්න ඕනි. ඒ චිත්ත වීරිය ඇති උනේ නැත්නම් ඔය කිසිම ඉන්ද්‍රිය ධර්මයක් භාවිතා කරන්න බැරි වෙලා යනවා. හරියට ගමනක් යන්න උවමනා කරන පුද්ගලෙක් මම දැන් නැගිටලා යන්න ඕන කියලා වීරිය යොදලා නැගිටින්නේ නැහැ වගේ තමයි. එක තැනම ඉන්න වෙනවා. ඒ නිසා එතන විශේෂ දෙයක් තියෙනවා මොකන්ද? ඉන්ද්‍රිය ධර්ම පහ යම් අරමුණක් පැමිණි කල්ලි ඒ යහපත් අරමුණේ කෘත්‍ය සඳහා එකවරම නැගී හිටින බව සාදු කියන්න. 10 වෙනි කාරණේදී අර 7 වෙනි කාරණේත් 8 වෙනි කාරණේත් ඒ කියන්නේ සද්ධාදී ඒ ඉන්ද්‍රිය ධර්ම යුගල් දෙක වශයෙන් ඒ හතරත් ඒ වාගේම ඉන්ද්‍රිය ධර්ම සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම පහම එකම අරමුණකට ගොනු වීමත් කියන කාරණා සියල්ලම නැවත 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 වශයෙන් පරිභාවිතාව ෂණික ෂණික වශයෙන් වේගවත්ව හිතේ පහළ වෙනවා. කොටින්ම කියනවා නම් සෝවාන් ඵලයට පත්වීම සඳහා අතිසියුම් ආකාරයෙන් තමන්ගේ හිතේ අර මානසිකාර පහළ වෙන්න පටන් ගන්නවා. සද්ධි ඉන්ද්‍රියෙන් සති ඉන්ද්‍රියෙන් සමාධි ඉන්ද්‍රියෙන් පඤ්ඤී ඉන්ද්‍රියෙන් විරි ඉන්ද්‍රියෙන් මේ ඉන්ද්‍රිය ධර්ම පහ මනවින් සමානව පිහිටුවමින් හිත එකලස් කරනවා සෝතාපන්න ඵල මාර්ග චිත්තයක් පහළ කරවා දීම සඳහා දීක වටිනා උතුම් අවස්ථාවක් අන්නේ නිසා තමයි මේ විදර්ශනා මනසිකාරය නිවන් මගේ මේ තරම් ප්‍රණීතයි කියලා යෝගීන්ට ආචාර්යයන් වහන්සේලා උපදේශනයන් ලබා දෙන්නේ. ඉතින් මේවා ගැඹුරු කාරණා වශයෙන් සැලකුවත් අපි මේවා බොහොම ප්‍රණීත වශයෙන් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව
ගුරු ගෞරවය ඇති කරගෙන ඒ වගේම කර්මස්ථාන ගෞරවය ඇති කරගෙන මානසිකාර ගෞරවය ඇති කරගෙන ප්‍රතිඵල පිළිබඳ ගෞරවය ඇති කරගෙන විශ්වාසය ඇති කරගෙන වඩන්නට ඕනි සාදු කියන්නේ. ඒ අනුව දැන් අපි මේ ආනිසංස 10 පිළිබඳව අපි දැනගත්තා. දැන් මේ වෙලාව අපේ සුළු වෙලාවක් හරේ විදර්ශනා මානසිකාරය වශයෙන් හිත සන්තානගත කර ගැනීම සඳහා සූදානම් වෙන්න ශරීරයේ ඉරජුව තබා ගන්නට හොඳට සිහිය උපදවා ගන්නට සම්මා සම්බුදු අමා මෑණියන් වහන්සේගේ මහා කරුණාව මාගේ එකම කර්මස්ථාන ආචාර උත්තමයන් වහන්සේ ඔබ වහන්සේ පමණමයි එසේයින් ස්වාමීනි අරහං ආදී අනන්තාපරිමිත මහා ගුණසාගරයෙන් සමන්වාගත බුදුරජාණන් වහන්සේ මා දිවිහිමියෙන් සරණ යනවා ඒකාන්තේම බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවේ ආනුභාව බලයෙන් මාගේ කර්මස්ථාන සම්ප්‍රාප්තිය සමෘද්ධ වේවා කියන අදහස සිතේ දරාගෙන මෙතෙන් මා මුලින් කියනවා මේ ඊට පස්සේ කියලා ඊට පස්සේ මෙනෙහි කරමු ओ खास ओ खास ओ खास अवसर सामीनी अवसर सामीनी अवसर स्वामीनी भाग्यवतुन वहांस उबवान सेत मागे में कायद्वारिंहा वची द्वार इंद मनोद्वार इंद अनंत ससर पठं मी गिवेन मुहूर्त दक्वा यं पमावक मुनिनम समावलबेवा समावलबेवा समा